අද තාම සුවිශේෂී දවසක්. සමග ජන බලවේගයේ සහ සමග ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා අද දිනේ නාම යෝජනා භාර දීම සහ ඒ සියලු කටයුතු අවසන් කරලා මේ වෙනිට ජනතාවත් එක්ක ඉන්නේ. අපි දැක්කා පසුගිය දින ගණනාව තුළම සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ඒ වගේම සමග ජන සන්ධානයට, රටට සුභ ආරංචි ගලාගෙන ආවා. මේ සුභ ආරංචි සියල්ලක්ම අනිත් සියලු දෙනාටම අසුභ ආරංචි බවට තමයි පත් වුනේ. විශේෂයෙන්ම මේ රටේ විශාල ජන කොට්ටාස, දැවැන්ත පක්ෂ, දවස්ස දේශපාලන ප්‍රතිරූප විශාල ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඒකරාශී වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ රවුෆ් හකිම් මැතිතුමා ඇතුළු පක්ෂය, විශාල ධන සමාජයක් රට පුරා ඉන්න පක්ෂයක්, විශාල ඡන්ද ප්‍රමාණයක් ඒකරාශී කරන්න පුළුවන් පක්ෂයක් එතුමා එකතු වුණා. ඊළඟට කඳු රට ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන සියලු පක්ෂ අපිත් එක්ක එකතු වුණා. කඳු රට කිව්වහම නුවර එළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මාතර, ගාල් ඇතුළු සියලු දිස්ත්‍රික්කවල ඔවුන්ගේ නියෝජනයත්, කොළඹ දිස්ත්‍රික්කයේ විශාල නියෝජනයක්, ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල නියෝජනයක් ඔවුන්ට තියෙනවා. ඒ සියලු පක්ෂ අපිත් එක්ක ඒක රාශිය වෙනවා. ඒක සුභ ආරංචියක් බවට පත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දායසිරි ජයසේකර මැතිතුමාතුළු පක්ෂය අපිත් එක්ක එකතු වුණා. ඒක සුභ ආරංචියක් වුණා. ඒ වගේම ඩලස් අලහප්පෙරුම් මැතිතුමාතුළු ඒ සන්ධානය අපිත් එකතු වුණා. විශාල ජන සමාජයක් ඡන්ද පදනමක් නියෝජනය කරන ඉතාම හොඳ කණ්ඩායමක්. ඉතින් මේ විදිහට ශාල පිරිසක් ඒකරාශි වීම හරහා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සුභ ආරංචි තමයි තිබුණේ. ඒ වගේම අපේ පක්ෂය හැරගිය, පක්ෂයට පිටුපාපු මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ මන්ත්‍රී ධූර දෙක අහිමි වුණා. ඒකත් අපිට සුභ ආරංචියක් වුණා. ඒ වගේම රිෂාඩ් බදුර්දීන් මැතිතුමාගේ පක්ෂය ඊ අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම පාටලි චම්පික රණවක මැතිතුමාගේ ඒ දැවැන්ත සන්ධානය මේ රටේ තවත් විශාල ජනමතයක් නියෝජනය කරන්න පුළුවන් නායකයෙක් විදිහට එතුමයි කණ්ඩායමත් ඊයේ එකතු වෙන නිසා මේ පහුගිය සතියේම සජිත්‍ර සුභ ආරංචි, රනිල් ඇතුළු අනිත් අයට අසුභ ආරංචි තමයි තිබුණේ. ඉතින් ඔය ඇස්සේ මේක මකා ගන්න අපි දැක්කා. අර අපේ කළුතර දොස්තර මහත්තයා මේ පැත්තට ගත්තා. ඒක නම් උනේ දොස්තර මහත්තයා නෙමෙයි ගියේ, දොස්තර මහත්තයාගේ පුතා තමයි, අර කොන්දොස්තර කෙනෙක් ඉන්නවා, මිනිහා තමයි අරගෙන ගියේ කොන්දොස්තර මහත්තයාව බලෙන් වගේ. ඉතින් ඒ ගැන අපි කතා කරලා දැන් වැඩක් නැහැ. එතුමා යනකොට අපිට ආවා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකෙක් TM ඩිල්ෂාන්, තිලකරත්න ඩිල්ෂාන්. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ ඒ අඩුව ඉතාම හොඳින් පුරවලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි දකිනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජය තහවුරු වෙන සිද්ධීන් සුභ ආරංචි තමයි දිගින් දිගට තිබුණේ. අපිට මතකයි මීට මාසයකට කලින් ආරංචිය සුභයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා පෝස්ටර් එකේ ගහලා තියෙනවා. දැන් ආරංචිය සුභයි සජිත්ට කියලා තමයි යටින් අලවන්න වෙන්නේ. මම හිතන්නේ ආයේ පෝස්ටර් එකේ ගහන එකක් නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පැත්තේ. ඉතින් අද අපිට පුළුවන් වුණා නාම යෝජනා බාර දීලා සියලු කටයුතු අවසන් කරන්න. අද හවස්වරු එතුමා සියලු ආගමික ස්ථානවලට ගිහිලා කොළඹ නගරේ ඒ ආශිර්වාදයන් ලබා කරගෙන හෙට දවසේ උදේවරුවේ මහනුවර දළදා මාලිගාව වන්දනා කරලා, ඒ වගේම මල්ලතු අස්කිරි නායක මාහිමිපාණන් වහන්සේලා දැක බලාගෙන වැඳ පුදාගෙන, ඒ වගේම අන්‍යාගමික ස්ථානවලට ගිහිල්ලා ආශිර්වාද ලබාගෙන හවස කුරුණෑගලදී අතුගල්පුරයේදී මංගල ජයග්‍රාහී මහා රැලිය පවත්වනවා. මේ මංගල ජයග්‍රාහී මහා රැලියට අපි හිතනවා මේනට අපිට දැනෙනවා විශාල පිරිසක්, විශේෂයෙන් කුරුණෑල දිස්ත්‍රික්කයේ දැවැන්ත ජන සහභාගිත්වයක් වාර්තා වෙයි කියලා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා නොවුණු. ඇතුගල හොල්ලන්න පුළුවන් ජන සහභාගිත්වයක් හෙට දිනේ ලැබෙයි කියලා අපිට දැනෙනවා. මොකද අපේ ආසනවලින්, අපේ ක්‍රියාකාරීන්, ඒ වගේම අපිට මෙච්චර කාලයක් එකතු වෙච්ච නැති අය විශාල පිරිසක් හෙට දිනේ එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියන එක උන් අපිට දන්නලා තියෙනවා. උන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව උන් සොයා බලනවා, අපිටත් කියනවා.
මේට අපිට ප්‍රමාණවත් බස් ප්‍රමාණයක්වත් අපිට සපයාගන්න දිස්ත්‍රික්කය තුලින් බැරිලා තියෙනවා. අපිට ඉතාල ප්‍රශ්නයක් වටපත් වෙලා තියෙනවා මේ ණයට ප්‍රමාණ පහසුකම් සපයන්න. ඉතින් විශාල පිරිසක් මම හිතන්නේ නොඑක් ආකාරයෙන් නොඑක් විදියට තමන්ගේ ප්‍රවාහන පහසුකම් සපයාගෙන හිට මේ ජයග්‍රහී මංගල මහා රැලියට ඇතුගල්පුරයට කුරුණෑගලට එයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම රට පුරාම ඉන්න අයටත් අපි ආරාධනා කරනවා. අපිට මතකයි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මෛත්‍රීපාලනයක් හදන්න තිබුණු පළමු රැලිය පොළොන්නරුවේදී රට පුරා ජනතාව ස්වේච්ඡාවෙන් ආවා. ඉතින් මේ වරත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ දැවැන්ත සෙනගක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගලට ඇතුගල්පුරයට වාර්තා කරයි කියලා. ඒස අපි හෙට දිනේදී දැවැන්ත රැලිය පවත්වනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක එකතු වුණු සියලු පක්ෂවල නායකයෝ, සන්ධානවල නායකයෝ සියලු දෙනාම හෙට සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක මේ රැලිය ආමන්ත්‍රණය කරන්න සූදානම් වෙනවා.